වනක්කම් මුන්මණි තුනේ දෙවන බස දෙමළ ඉගෙන ගන්න දරුවන් සඳහා ඉදිරිපත් කරන වීඩියෝ මාලාවේ 7වෙනි ශ්‍රේණිය 7වෙනි ශ්‍රේණියට අදාළ 6වෙනි පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ආරු පාඩම් 6වෙනි පාඩම ඕයු නේරත්තිල් විවේක කාලය. ඕයු කියන්නේ විවේකය, නේරත්තිල් කියන්නේ වේලාවේ. විවේක වේලාවේ කරන දේවල් පිළිබඳවයි අද මේ පාඩමේ කතා කරන්නේ. අපි බලමු සෙට් පාඩු ක්‍රියාකාරකම් මොණ්ඩු එක පඩම් පාර් පොම් පින්තූර බලමු ආසිරියර් උදවියුඩන් ගුරුවරයාගේ උදව්වෙන් චෙවි මඩු පොම් සවන් දෙමු. ගුරුවරයා කියනකොට මේක සවන් දෙන්නට ඕන. පඩත්තිල් පින්තූරේ උල්ලවර්හලින් සිටින අයගෙන් පොළුදු පොක්කේ විනෝදාංශ ඉනන් කාන් පොන් හඳුනා ගනිමු. විනෝදාංශ හඳුනා ගනිමු. අදන් ඉලක්කත්තේ ඊට ඉලක්කත්තේ අංක ඉඩුවම් දමමු. අපි බලමු පළවෙනි පින්තූරේ ක්‍රිකට් ගහන ක්‍රිකට් සෙල්ලම් කරන දරුවන් ටිකක්, දෙවෙනි එකේ රූපවාහිනිය නරඹනවා, තුන්වෙනි එකේ සංගීතයට සවන් දෙනවා. ලස්සන පින්තූර ටිකක්. මෙතන වයලීන් එකක් වාදනය කරනවා. මෙතන පරිගණක ක්‍රීඩා කරන දරුවෝ ටිකක් ඉන්නවා. අපි බලමු මේවට අංක දානකොට මෙන්න මේ අංක භාවිතා කරන්න. වාසි පොම් කියවමු. සරිපිලේ හරි වැරදි පාර් පොම් බලමු. පළවෙනි එක ඔණ්ඩු නාන් තනු. මම තනු. නාන් කොළොම්බිල්. මම කොළඹ. ඉරුක්කින් රේන් සිටිමි. එනක්කු මට පිඩිත්ත පාඩර්හල්. කැමැතිම. මම කැමැතිම කෙනෙක්යි. මට කැමැතිම තියෙන්නේ සාමාන්‍යයෙන් දෙමළ විවාහයේදී කතා කරන්නේ එනක්කු පිඩිත්ත කියලා. මම මට කැමැති කියලා, මම කැමති කියලා තමයි සිංහලෙන් කියන්නේ. පාඩර්හල් ගායකයා හරිහරන්. එයා කැමතිම ගායකයා හරිහරන්ලු. දෙවනි එක බලමු. නාන් මීරා. මම මීරා. එනක්කු මට. ඉෂික්කරු විහලේ සංගීත භාණ්ඩ ඉෂේක්ක වාදනය කරන්න විරුප්පම් කැමති. සංගීත භාණ්ඩ වාදනය කරන්න එයා කැමති. නාන් මම ඔව්වෝරු සෑම නාලුම් දිනයකම අප්පා උඩන් තාත්තත් එක්ක වයලීන් වාසිප්පේන් වයලීනේ වාදනය කරමි. වාසිප්පේන් කියන්නේ කියවන්නෙමි කියලා. නමුත් මෙතන වයලින් එක වාදනය කරමි කියලා තමයි අදහස් කරන්න වෙන්නේ. තුන මූන්රු එන් පෙර්. මගේ නම කිරුස්නා. මගේ නම ක්‍රිෂ්ණ. එනක්කු මට පන්නිරෙන්ඩු වයදු දොළහයි වයස. ඔව්වෝරු හැම ඥායිට්‍රු කිලමෙයු. ඉරිදා දිනයකම නාන් මම ක්‍රිකට් විලේ ආඩුවෙන් ක්‍රිකට් සෙල්ලම් කරන්නෙමි. මේ අනාගත කාලෙන් තියලා තියෙන විලේ ආඩුවෙන් වේන් කියන ප්‍රත්‍යය දුනොත් අනාගත කාල වාක්‍යයක් කියලා අපට හොයාගන්න පුළුවන්. මේ හැම ක්‍රියාපදයකම වාසිප්පේන් කියවන්නෙමි කියන එකත් අනාගත කාල වාක්‍යයක්. ඉතින් මේ පාඩමේදී අනාගත කාල වාක්‍යයක් ඉගෙන ගන්න පුළුවන්. හතර නාංගු නාන් මම රමේෂ්. එයාගේ නම රමේෂ්. එනදු ඌර් මගේ ගම යාල්පානම යාපනය. පාඩසාලේ විට්ටු පාසල විට්ටු කියලා කියන්නේ හැරිලා. වීඩු වන්ද ගෙදරට ඇවිල්ලා. පින් පස්සේ ඇවිල්ලා ආවට පස්සේ කොම්පියුටර් ගේම්ස් කොම්පියුටර් පරිගණක ක්‍රීඩා විලෙයියාඩුවේම් සෙල්ලම් කරමි. පරිගණක ක්‍රීඩා යා කරනවා. ඉතින් අංක දාන්න පුළුවන් ඔයාලට මේවා. එනදු පෙයර් මගේ ගම විත්‍යා. එයාගේ නම විද්‍යාලු. එනක්කු මට වයදු 13. වයස 13යි. ඔයුනේ රත්ගලිල් විවේක කාලවල ටීවී පාර්ක විරුප්පම් ටීවී බලන්න විරුප්පම් කැමති. ඉතින් හරිම සරලයි මේ අංක ටික දාන්න පුළුවන්. දෙවැනි ක්‍රියාකාරකම ෂේඩ් පාඩු 2. පඩංගලේ පින්තූර අවධානය පොම් අවධානය යොමු කරමු. සෙයිදු කාට්ටුවම් කරලා පෙන්නමු. අන්න ඒක විතාම වටිනවා. කරලා පෙන්නමු. සේල්හලේ ක්‍රියාකාරකම් ක්‍රියා. වාසිප්පෝම් ක්‍රියාවන්. වාසිප්පෝම් කියවමු. අපි බලමු මෙතන පළවෙනි පින්තූරේ නම් තියෙන්නේ නීන්දුදල් පිහිනීම. මේ තියෙන්නේ ඒ ක්‍රියාව, ඒ ළමයා කරන ක්‍රියාව තමයි නීන්දුදල් පිහිනීම. පාඩුදල් ගැයීම. මේ දැක්කහම අපිට කියන්න පුළුවන් ආඩුදල් නැටීම. මේ ගෑනු ළමයා නටනවා. වාසිත්තල් කියවීම. විලෙයියාඩුදල් සෙල්ලම් කිරීම. ඊළඟ පින්තූරේ අපි බලමු ටීවී. ටීවී කියලා තියෙනවා, තොලේ කාච්චි කියලා තියෙනවා. දෙකම එකම වචනයක්.
තොලයිකාච්ච කියන්නේ රූපවාහිනිය, පාර්තල් කියන්නේ නැරඹීම, රූපවාහිනිය නැරඹීම, පාඩල් කේට්ටල් ගීත ඇසීම. මේ තියෙන මේ දරුව බලන්න සන්තෝෂෙන් ඉන්න හැටි ගීතයට සවන් දෙනවා. මෙතන කණිනි ඉල් පරිගණකයේ විලෙයාඩුද සෙල්ලම් කිරීම, පරිගණකයේ ක්‍රීඩා කිරීම. මෙතන නම් මොකද්ද? නම්බර් හෙලුඩන් කදෙයිත්තල්. එයාලා කැමති මේක තමයි යාළුවොත් එක්ක කතා කර කර ඉන්න කතා කිරීම. අපි බලමු ෂේඩ් පාඩෝ මූන්රු ක්‍රියාකාරකම් තුන. ෂේඩ් පාඩෝ ඉරණ්ඩි ඉල් ක්‍රියාකාරකම් දෙකේ ඉරුඳු ඇති එමක්කු අපට සෙය්‍ය කරන්න විරුප්පමාන කැමති වට්‍රෙයෝ. මේ වචන එකක් සෙය්‍ය විරුප්පමාන වට්‍රෙයෝ කරන්න කැමතිම ඒවායින් විරුප්පම් කැමති ඉල්ලාද නැති විරුප්පම් ඉල්ලාද කැමති නැති. මෙතන කැමති ඒවා මෙතන කැමති නැති. වට්‍රෙයෝ ඒවාත් ඉංගේ එළදුවෝ මෙහි ලියමු. බලන්න මේ උඩ තිබ්බ ක්‍රීඩා වලින් ඔයලා කැමති ඒවා මේ hina මුණ තියෙන්නේ කැමති ඒවා ලියන ඒවා. මේ තියෙන්නේ මේ පුම්බගෙන ඉන්න මූණ එයාලා අකමැති ඒවා. ඉතින් මේ දෙපැත්තට දාන්නට ඕන. ඔයාලා කැමති ඒවා මෙතනින් ලියනවා, අකමැති ඒවා මෙතනින් ලියනවා. ඒක හරිම ලේසි කරන්න. ඊළඟට අපි බලමු පින්වරුන් පහත එන සොට්කලේ වචන අවදානිප්පෝම් අවදානිය යොමු කරමු, වාසිප්පෝම් කියවමු. බලන්න පළවෙනියට තියෙන වචනය නීන්දු කියන්නේ පිහිනීම. නීන්දු දැල් ඇත්තටම මෙතන තියෙන්නේ නීන්දු දැල් කියලා කියන්නේ පිහිනීම. දැන් මෙතන කියන්න පුළුවන් අපි නීන්දු පීනන්න. මෙතන කියනවා පිහිනීම නීන්දු දැල් පිහිනීම. නීන්ද කියන පිහිනීමට කියලා අදහස. අපි සරල විදියට ඒ විදියට ඉඟරගමු. නීන්දු පීනන්න, නීන්දු දැල් පිහිනීම, නීද නීන්ද පීනන්න පීනන්ට කියන අදහස. පිහිනීමට නීන්ද පිහිනීමට කියන අදහස. පාඩු ගයන්න, පාඩුදල් ගැයීම, පාඩ ගයන්ට. ආඩු නැටි නටන්න, ආඩුදල් නැටීම, ආඩ නටන්ට. විලෙයාඩු සෙල්ලම් කිරීම, සෙල්ලම් කරන්න. විලෙයාඩුදල් සෙල්ලම් කිරීම, විලෙයාඩ සෙල්ලම් කරලා එහෙම කියන්නත් පුළුවන්. කදෙයි කතා කිරි කතා කරන්න, කදෙයිත්තල් කතා කිරීම, කදෙයික්ක කතා කරන්ට. වාසි කියවන්න, වාසිත්තල් කියවීම, වාසික්ක කියවන්ට. සිරි හිනාවී හිනාවෙන්න, සිරිත්තල් හිනාවීම සිනාවෙන්න, සිනාවීම සිරික්ක සිරාවෙන්ට. පාර්ක් බලන්න, පාර්තල් බැලීම, පාර්ක බලන්ට. කේල් අහන්න, කේට්ටද කේට්ටල් ඇසීම, කේට්ක අහන්ට. ඉතින් මේ විදිහට මම ඒ සරල විදිහට ඒ විදිහට තමයි කියලා දුන්නේ. මේ බලන්න ඒ වාක්‍යයක් උදාහරණම් වාක්‍යයක් හදන විදිය. එනක් උමට පාඩ ගයන්ට විරුප්පම් කැමති. මම මට ගයන්න කැමති. එනක්කු ආඩ විරුප්පම්, මට නටන්න විරුප්පම් කැමති. එනක්කු වාසික විරුප්පම්, මට කියවන්න කැමති. බලන්න හරිම මම කියලා ලියන්නේ කවදාවත් නාන් කියලා ලියන්නේ. මට මම කියව මම මට කියවන්න කැමති කියලායි දෙමළ භාෂාවේදී ලියන්නේ. ඒක හොඳට මතක තියාගන්නට ඕන. මෙතන තියෙනවා විරුප්පම් ඉල්ලේ කැමති නැ. එනක්කු පාඩ විරුප්පම් ඉල්ලේ, මට ගයන්න කැමති නැ. මම ගවයන්න කැමති නැ නෙවෙයි, මට ගයන්න කැමති නැ. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට තියෙනවා බලන්න හතරවෙනි ක්‍රියාකාරකම ෂේඩ් පාඩු නාංගු. තොලේපේසි උරෙයාඩලෙයි, දුරකතන දෙබසක් වාසිප්පෝම් කියවමු. පොරුත්තමාන විඩෙයි හෙලෙයි, ගැලපෙන පිළිතුරු. කණ්ඩරිරෝම් හඳුනා ගනිමු.
සොයා ගනි ඉලක්කම් මෙඩුවම් අංක දාමු ඉතින් අපි බලමු ඊළඟට පළවෙනි එක ඒ අකුරෙන් තියෙන නා නින්ද පොරන් අන්න කතා කරන භාෂාවෙන් තියෙන්නේ මේ දුරකථන සංවාදයක් නාන් නින්ද පොරන් මම අපි මේ වචනේ සිංහල අදහස කිව්වා පීනන්න යනවා කතා කරන්න භාෂාවෙන් පෝරෙන් නෙවෙයි පෝහිරෙන් නෙවෙයි පෝරන් මම පීනන්න යනවා නීංගල් වරුවීංගලා නීංගලුම් වරුවීංගලා ඔයත් එනවද මේ කතා කරන භාෂාව හොඳට මතක තියාගන්න දෙවැනි එක නාන් මම සූක්කු මේ වරහන් ඇතුලේ තියෙනවා මිරුහල් කාච්චි චාලේ කියලා සත්තු අත්තට පෝරන් යනවා නීංගලුම් ඔයත් වරුවීංගලා එනවද තුන නான் මම கோயிலுக்கு போறேன் கோவிலට යනවා நீங்களும் ඔයත් வருவீங்களா එනවාද D நான் கிரிக்கெட் விளையாட මම கிரிக்கெட் செல்லாம் කරන්නට போறேன் යනවා நீங்களும் ඔයත් வருவீங்களா එනවාද බලන්න කතා කරන භාෂාව ලිඛිත භාෂාවට වඩා වෙනස් එතකොට ඒවට පිළිතුරු තියෙන බලන්න එනක්කු නිින්ද මුඩියාදු මට පීනන්න බෑ කෝවික්ක වේණ්ඩා මට පීනන්න බෑ කෝවික්ක වේණ්ඩා තරහ වෙන්න එපා කෝවික්ක වේණ්ඩා තරහ වෙන්න එපා දෙවැනි එක එනක්කු සුහමිල්ලේ මට සනීප නැ ඕඩ මුඩියාදු දුවන්න බෑ ඕඩ මුඩියාදු දුවන්න බෑ තුන එන්ද කෝවිලුක්කු මොන කෝවිලටද එන්ද කෝවිලුක්කු මොන කෝවිලටද මේ තුන්වෙනි එකට තියෙන පිළිතුර එයා සංවාදයෙන් කියනවා ආ නල්ලන් හොඳයි නානුම් වාරන් මමත් එනවා යානේ පාර්ක යානේ පාර්ක අලි බලන්න එනක්කු විරුක්කම් විරුප්පම් මට කැමති බලන්න ඒ දෙබස ඒ කතා කරන දෙබසක් ඉතින් මෙන්න මේකට ගැළපෙන අංක දාන්නට ඕන එහෙමනේ උඩින් කියලා තිබ්බේ අපි බලමු නැවතත් தொலைபேசி உரையாடலை வாசிப்போம் பொருத்தமான விடையை கண்டுபிடிப்போம் இலக்கமிடுவோம் அங்க தான் ஓன இது ஏக தமை மே ஏகட்ட என அங்கய மெத்தனி லியானட்ட ஓன இது ஏ விதியட்ட gedara di walata மே கிரியாகாரகம கரண்ண புலுவா அபி ஷேட் பாடு 5 கிரியாகாரகம் 5 பலமு சோடிஹலாஹ தெதெனே குலெஸ சேர்வோம் எகது வெமு දෙදෙනෙක් ලෙස එකතු වෙනවා ඉතින් අද අටවනේ ඉල් වගුවේ උල්ල ඇති සොට්කලේ වචන පඩිප්පෝම් ඉගෙන ගනිමු කලන්දුරේ යාඩුවෝම් සාකච්ඡා කරමු මෙතන සිනමා කියලා කියන්නේ සිනමා සිනමා හල කඩත්කරේ මුහුදු වෙරළ සිරුවර් පූංගා ළමා උද්‍යානය මිරුහක්කාච්චි චාලේයි සත්ව උද්‍යානය සත්තු වත්ත එහෙම නැත්නම් ෂූ කියලා කියනවා ඉංග්‍රීසියෙන් කෝයිල් කෝවිල නූල් නිලයම් පුස්තකාලය උදාහරණයක් අපිට දීලා තියෙනවා බලන්න නාංගල් අපි කෝයිලුක්කු කෝවිලට පෝවමා කතා කරන භාෂාව යමුද එතකොට පිළිතුර දීලා තියෙනවා ශරි පෝවම් පොවම් නෙවෙයි තියෙන්නේ පොවම් හරි යමු මෙතන තියෙනවා පොහ මුඩියාදු යන්න බෑ යන්න බෑ ඉතින් ඔයාලටත් පුළුවන් මේක උදාහරණයට අරගෙන මෙතන මට සිනමා හලට යන්න යමුද කියලා අහන්න පුළුවන් එතකොට ඔයාලට පුළුවන්
හරි යමු කියන්න පුළුවන් යන්න බෑ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක සකස් කරගන්න පුළුවන්. අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. අපි ඔයාලගේ පෙළපොත අනිත් පැත්ත හරවලා හරව ගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක ඔබට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දරුවනේ සෙට් පාඩු 6 ක්‍රියාකාරකම් 6. ඉතින් මේකේ ඔයාලට ඒක අනිත් පැත්ත හරවන්න බැරි නිසා මම මේ විදිහටම තියලා ඔයාලට කියනවා. ඔයාලගේ පෙළපොත බලන්න පළවෙනියට ඒකේ තියෙනවා උඩින්ම කියලා ඔයාලට පේන ඇති මෙන්න මෙතන. මෙතන ඉඳලා ඔයාලට කියවන්න හොඳට බලන්න. කුලුවාහ කණ්ඩායමක් ලෙස ඉනෙයිවෝම් එකතු වෙමු. ජනනි ඉන් ජනනිගේ වේලෙයි තිට්ටම් පට්‍රි කාලසටහන පිළිබඳ කාලසටහන ගැන කලන්දුරේ යාඩුවෝම් සාකච්ඡා කරමු. මේ ජනනිගේ කාලසටහන ඊළඟ මෙන්න මෙතන ඔයාලට පේනව ඇති ජනනීන් ජනනිගේ මේ 2016 5 16 2010 16 2016 ඔයාලට පොත පෙරලා ගන්න මේ පැත්තට පෙනෙයි. 5 මාදම් 5 මාසය 16 16 වෙනි වාරයේ 2016 5 16 ඔරු වාර මෙතන සතියේ කියලා කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. වේලෙයි තිට්ටම් සතියක වේලෙයි තිට්ටම් කාලසටහන දිනචරියාව දිනචරියාව කියලා කිව්වත් හරි ඒ වචනේ තමයි ඊටම වටින්නේ. දිනචරියාව කියන එක මතක තියාගන්න. හරි ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ රවුන් තුනක් තියෙන්නේ. එතන කාලය කියලා කියන්නේ උදේ. මතියම් කියලා කියන්නේ දහවල්. මාලෙයි කියලා කියන්නේ හවස. ඉතින් උදේ දවල් හවස මේ ජනනි කරන වැඩ ටික තමයි සතිය පුරාම කරන වැඩ ටික තමයි මේ කාලසටහනේ මේ දිනචරියාවේ තියෙන්නේ. අපි බලමු එකෙන් එක. ඔයාලගේ පෙළපොත පෙරලා ගත්තොත් හොඳට පෙනෙයි. මම ජනනි මෙන්න මේ තිංගල් මෙතන මෙන්න මෙතන සඳුදා. එයා පළවෙනි දවසේ පාඩශාලේ කුපෝවෙන් පාසලට යනවලු. මම මේ දිගටම කියාගෙන යනවා නම් ඉතාම හොඳයි නේද? මේ පැත්තට ඒ සතිය පුරාම එයා උදේ කාලේ සතියේ සිකුරාදා දක්වාම ඔයාලට පේනව ඇති සිකුරාදා දක්වාම පාසලට ගිහිලා තියෙනවා වෙල්ලි. මං දින ටික කියන්නම්. තිංගල් සඳුදා සෙව්වායි අඟහරුවාදා පුදන් බදාදා ව්‍යාලන් බ්‍රහස්පතින්දා වෙල්ලි සිකුරාදා. ඊළඟ දවස් දෙකක් ඉතුරුයි. සනි සෙනසුරාදා ඥායිරු ඉරිදා. එතකොට මේ ජනනි සිකුරාදා දක්වාම පාඩශාලේ කුප්පෝවෙන් පාසලට ගිහිලා තියෙනවා. ඊළඟ සඳුදායා එයා උදේ කාලේ සෙනසුරාදා ගණිත වහුප්පුක්කු පෝවෙන් ගණිත පන්තියට යනවා. එතකොට ඉරිදා එයා ගියපු එක තමයි අරණෙරි පාඩශාලෙක්කු පෝවෙන් දහම් පාසලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ උදේ කාලයේ ජනනි කරන දේවල්. අපි ඊළඟට බලමු දවල් කාලයේ ජනනි මොනවද කරන්න කියලා. පාඩශාලේ ඉරුන්දු වරුවෙන් පාසලේ සිට එනවා. අඟහරුවා දත් එහෙමයි. බදා දත් එහෙමයි. බ්‍රහස්පතින් දත් එයා පාසලේ සිට එනවා. හැබැයි සෙනසුරාදා ගණිත වහුප්පෙලරන්දු වරුවෙන් ගණිත පන්තියේ ඉඳලා එනවා. එතකොට ඉරිදා ඥායිරු ඉරිදායා කරලා තියෙන්නේ ආරණේරි
அறநெறி பாடசாலையிலிருந்து வருவேன். ඊළඟට මාලේ කියන්නේ හවස. හවස ජනනි මොනවද කරන්න කියලා බලමු. සඳුදා තමිල් වහප්පුක්කු පෝරේ පෝවෙන් දෙමළ පන්තියට යනවා. අඟහරුවාදා මෛදානත් එක්කු පෝවෙන් පිට්ටනියට යනවා. ඊළඟට බදාදා සිනමා උක්කු පෝවෙන් සිනමාහලට යනවා. බ්‍රහස්පතින්දා නූලහත්තික්කු පෝවෙන් පුස්තකාලයට යනවා. සිකුරාදා කෝයිලුක්කු පෝවෙන් කෝවිලට යනවා. ඊළඟ සෙනසුරාදා සනි කියලා තියෙන සෙනසුරාදා භරතනාට්‍ය වහප්පුක්කු පෝවෙන් භරතනාට්‍ය පන්තියට යනවා. ඥායිරු ඉරිදා කඩත්කරෙක්කු පෝවෙන් මුහුදු වෙරළට යනවා. ඉතාලම ලස්සන දිනචරියාවක්. ඒ කාලසටහන එයා මුළු සතිය පුරා බෙදාගෙන තියෙන විදිහ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. අපි 7 වෙනි ක්‍රියාකාරකම් බලමු. සෙට් පාඩු ඒලු ක්‍රියාකාරකම් 7 ශරි පිළේ ඉඩුවෝම් හරි වැරදි දමමු. ඉතින් මං හරි වැරදි දාන හැටි ඔයාලට කියලා දෙන්නේ. ඒක ඔයාලා දාන්න ඕන එකක්. මං මේ අදහස් පමණක් කියාගෙන යනවා. ජනනී තිංගට් කිලමේ මාලේ මෛදානත් එක්කු පෝවාර්. ජනනී සඳුදට හවස පිට්ටනියට යන්නේය. දෙක පුදන් කිලමේ බදාදා භරතනාට්‍ය වහප්පු භරතනාට්‍ය පන්තිය ඉරුක්කිරදු තිබේ. තුන වෙල්ලි කිලමේ ඊළඟ සිකුරාදා ජනනික්කු අරණේරි වහප්පු දහම් පාසල් පන්තියට ඉරුක්කිරදු තිබෙනවා. එතකොට හතරවෙනි එක ව්‍යාල කිලමේ බ්‍රහස්පතින්දා කාලේ උදේ ජනනි ජනනි පාඩසාලයෙක්කු පෝවාර් පාසලට යන්නේය. පහ ජනනි අයින්දු නාට්කළුම් ජනනි දවස් පහක්ම පාඩසාලයෙක්කු පෝවාර් පාසලට යන්නේය. ඉතින් හරි වැරදි වල දාන්න. ඊළඟ ෂේඩ් පාඩු 8 ක්‍රියාකාරකම් 8 ජනනි ඉන් ජනනිගේ වේලෙයි තිට්ටත්තේයි. වේලෙයි තිට්ට දිනචර්යාවේ පාර්තු බලලා දිනචර්යාව බලලා ඉඩෙවිලි හැලෙයි හිස්තන් නිරප්පුවම් පුරවමු. මෙන්න මෙතන දිනචර්යාවේ තවත් දින ටිකක් තියෙනවා ඔයලා බලන්න. නේත්‍රු මුන්දිනම් කියලා කියන්නේ පෙරේදා. උඩට මේ වචන ටික මතක තියාගන්න. නේත්‍රු මුන්දිනම් පෙරේදා. නේත්‍රු ඊයේ. ඉන්රු අද. නාලේ හෙට. නාලේ මරුදිනම් අනිද්දා. වාර ඉරුදි සතියන්ත. ඉතින් ඒ සතියන්තේ කරණේවා ඔයලට මේ මේක බලලා ජනනිගේ දිනචර්යාව බලලා හිස්තන් පුරවන්නට ඕන. ඉතින් මේ ඒකට උදාහරණයක් දීලා තියෙනවා. ඉන්රු අද පුදන් කිලමේ බදාදා දවසක්. ඉතින් මේකත් ඔයලා බලලා කරන්න. නාලේ මරුදිනම් අනිද්දා වාර ඉරුදි සතියන්තේ. නේත්‍රු ඊයේ. නේත්‍රු මුන්දිනම් පෙරේදා. අපි ඊළඟ ක්‍රියාකාරකම බලමු. සෙට් පාඩු 9 ක්‍රියාකාරකම් 9 ශනික්කිලමේ සෙනසුරාදා එන්න සෙය්‍ය විරුප්පම් මොනවද කරන්න කැමති. එතකොට එකට උදාහරණයක් දීලා තිනවා පිළිතුරක්. එනක්කු මට විලෙයියාඩ විරුප්පම් සෙල්ලම් කරන්න කැමති. එනක්කු පඩම් පාර්ක විරුප්පම් මට පින්තූර බලන්න. එහෙම නැත්නම් පඩම් කියන්නේ පින්තූරය, පාර්ක පින්තූර බලන්න විරුප්පම් කැමති. මෙතන පාඩම් කියලා කිව්වොත් පාඩම් බලන්න කැමති. ඊළඟ මෙතන යටින් ලියලා තියෙනවා නන්බනුඩන් නන්බර්හලුඩ යාළුවොත් එක්ක මට්‍රෙය අනිත් නාලේක්කු නාට්කලේ දවස් පට්‍රි ගැන කලන්දුරේ යාළුවෝම් සාකච්ඡා කරමු. ඉතින් ඔයාලා ගෙදර ඉන්න ගමන් කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් ගෙදර තවත් අයිය කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් මේක ක්‍රියාකාරකම කරලා බලන්න. ඉතින්
ඊළඟ ශේට්පාඩු පත්තු ක්‍රියාකාරකම් 10 ආසිරියර් ගුරුවරයා උදවි උඩන් උදව්වෙන් පාඩලේ සෙවිමඩුප්පෝ ගීතයට සවන් දෙමු පාඩුවෝම් ගයමු ඉතින් මේ ගීතය ඉතා ලස්සන ගීතයක් මම නම් ගයන්න යන්නේ මේක සිංහල අදහස මම ඔයාලට කියලා දෙනවා තිංගල් සඳුදා සෙව්වායි අඟහරුවාදා පුදන් බදාදා මේ සතියේ දවස් ටික පාඩම් කරගන්න ඉතාම වටිනවා ව්‍යාලන් රහස්පතින්දා වෙල්ලි සිකුරාදා නාට්කලිල් දවස්වල සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස්වල පාලර් නාංගල් පල්ලි ෂෙන්රු පාලර් කියන්නේ පුංචි අපි නාංගල් අපි පල්ලි ෂෙන්රු පාසලට ගිහිල්ලා පඩිටිඩුවෝ මේ සෙල්ලම් කරමුකෝ ඉගෙන ගනින්කෝ ඉගෙන ගන්න ඕනේ කියන අදහස තියෙන්නේ නන්රායි පඩිටිඩුවෝ මේ හොඳටම ඉගෙන ගමුකෝ වෙල්ලි වන්දාල් සිකුරාදා ආවොත් පාලර් එමක්කු පුංචි අපට ඕරේ කොණ්ඩාටම් ඕරේ කොණ්ඩාටම් සෙල් හැමදාම එහෙම නැත්නම් හැම වෙලේම උත්සව තමයි එහෙම නැත්නම් සතුටු දිනයක් තමයි කොණ්ඩාටම් කියන්නේ සමරන්න පුළුවන් ශනියුම් සෙනසුරාදාත් ඥායිරුම් ඉරිදත් පාලර් එමක්කු පුංචි අපට විඩුමුරේ තානේ නිවාඩු තමයිනේ එමක්කු අපට විඩුමුරේ තානේ නිවාඩු තමයිනේ හරි ලස්සන ගීතයක් මේක පුංචි දරුවෝ කියන එකක් ඉතින් මේකත් කියවලා ලියලා පුරුදු වෙන්න ඊළඟ අවසාන එක තමයි මේ තියෙන්නේ චෙවි මඩොප්පෝම් සවන් දෙමු උච්චරිප්පෝම් උච්චාරණය කරමු මම මේ පාඩම ඉතාම වේගෙන් කියාගෙන යන්නේ මේ පාඩම එක වීඩියෝකින් ඔයාලට කියලා දෙන්නට ඕන නිසා. ඉතින් බලමු පාම්බුලානා මේලා යන්න නයික් වගේ නිසා තමයි පාම්බුලානා කියන්නේ. මේලා යන්න මව්වල උලානා කියනවා සමහර මව්ලානා කියනවා. එතකොට මේ ලයන්න මයන්න වගේ නිසා තමයි මේලා යන්න මේ විදියට කියන්නේ. මේක කොම්බල උලානා කියලා කියනවා කොම්බුව වගේ නිසා ඉතින් මේ ලයනු තුන හොඳට මතක තියාගන්න ඒවට යෙදෙන වචන ටිකත් මතක තියාගෙන විභාගය සඳහා සූදානම් වෙන්න පාඩසාලේ පාසල වයල් කුඹුර වෙයිල් වැඩ වෙයිල් මෙතන කෝවිල් තියෙන්නේ කෝවිල ඉල්ලෙයි නැ කාල් කකුල මම එක වතාවයි කියන්නේ තමිල් දෙමළ ව්‍යාලන් බ්‍රහස්පතින්දා වාලෙයිප්පලම් කෙසෙල් සනික්කිලමෙයි සෙනසුරාදා ඉදල් මල්පෙත්ත ඊළඟ මේ කොම්බල උලා යන්නේ නීංගල් ඔයා වෙල්ලි සිකුරාදා තිංගල් සඳුදා නාට්කල් දවස් වෙල්ලෙයි සුදු ඉතින් මේ පාඩම මෙතනින් අවසන් කරනවා හැමෝටම සුබ දවසක් වනක්කම් මුන්මණි තුනයි සන්දිප්පෝම්